Heensare, Burki Wood Balagin. Rataka Itamat Balavat Aitanatamai Madhigan. Ape Rate Vartaman Arbudya Tuda Ape Rate Vidyutsa Mudrita Madhya Hasirin Akare Koivagi the Kila Ubati Amkisi Adasa Kati Apitatino Yamadasa. මෙන්න මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙනවා රාවය පත්‍රයේ කතුරු විමලනාත් වීරත්න සහ ලංකා පත්‍රයේ සහකාර කතුරු ප්‍රියදර්ශන දාරත් විමල් කියන්නකෝ මේ වර්තමානයේ පවතින තත්ත්වයේ අර්බුදය හමුවේ කොහොමද ලංකාවේ මේ මාධ්‍ය හැසිරෙන ආකාරය සන්තෝෂද නැහැ සන්තෝෂ නැහැ ඇත්තටම මේ ජනමාධ්‍යයට රටේ මේ වගේ පසුබිමත් වල විශාල වකිමක් තියෙනවා මං හිතන්නේ ජනමාධ්‍ය ඉතාමත්ම අල්ප විදිහට තමයි ඒ වකිම ඉෂ්ට කරන්නේ මොකද ජනමාධ්‍ය කියන එක හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ මහජනයාගේ ජීවිත වලට අදාළ ජනමාධ්‍යයක් අභ්‍යාස කරන්න ඒක ලංකාවේ කෙරෙන්නේ නැහැ අතිශයින් අල්ප වශයෙන් කෙරෙන්නේ එතකොට ඒකට එක්තරා හේතුවක් තමයි මම දකින විදිහට මේ ජනමාධ්‍ය මෙහෙවන ප්‍රාග්ධනය හැම වෙලේම ඒ මහා ප්‍රාග්ධනය හැම වෙලේම ගැට ගැහිලා තියෙනවා දේශපාලනයට රටේ යම් යම් ආන්තික අදහස් දරන දේශපාලන ව්‍යාපාර වලට ගැට ගැහිච්ච ප්‍රාග්ධනයක් විසින් තමයි රටේ ජනමාධ්‍ය මෙහෙවන්නේ එතකොට ඒ ප්‍රාග්ධන හිමියා සම්බන්ධ කොතෙන්ටද අන්න එතෙන්ට තමයි ජනමාධ්‍යයට සේවය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි මම දකින ලොකුම අර්බුදය. ඔව් දැන් ඒක දැන් දයා කොහොමද ඒක දකින්නේ? ඒ තත්වය දැන් විමල් විග්‍රහ කරපු තත්වය කොහොමද දකින්නේ ඔබත් විකල්ප වත්පත් කලා විදියේ හැටියට? ඔව් ජයසිරේ දැන් විමල් පටන් ගත්ත තැනින් අර ප්‍රාග්ධන හිමියා කියලා කියවනේ මට හිතෙනවා මේ මගේ ප්‍රවේශයේ ප්‍රාග්ධන හිමියා කියන තැනින්ම ගන්න. එතකොට ජයසිරේගේ ප්‍රශ්නයටත් උත්තරේ ලැබෙනවා එතන. දැන් අපිට මතකයි විමල් මේ අපේ තරුණ කාලේ නැත්නම් අපි ලෝකය කියවන්න පටන් ගන්න අවධිය වෙනකොට මේ රටේ පත්තර විශේෂයෙන්ම පත්තර ශාස්ත්‍රය කියන දෙවන්ත විප්ලවයක්. ඒ තමයි උපාලි විජේවර්ධනගේ ප්‍රාග්ධනය පත්තරවලට කඩා වෙනවා දිනවල. විමල් අපි මං හිතන්නේ මේ අපි පත්තර වලින් ලෝකය කියවන්න පටන් ගන්නේ දිවයින හරහා. ඒ තමයි ජයසිරි අයියේ අපේ රටේ එක තැනකදී මේ විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍ය වලට හැරවුම් ලක්ෂයක් එන තැන. සහ ඊට පස්සේ තමයි විද්‍යුත් මාධ්‍ය විවෘතාර්ථිකයත් එක්ක නව ප්‍රාග්ධනයට ගැට ගැහෙන්නේ. තසෙම් දැන් මේ අපි නිකන් මට හිතෙනවා ජයසිරියගේ ප්‍රශ්නයට සම්පූර්ණ උත්තරයක් දෙන්න ඕන කියලා. ඒකට උපාලි විජේවර්ධනගේ ප්‍රාග්ධන මැදිහත් වීමත් එක්ක දිවයින එනකොට විමල්ලා අපි මේ ලෝකයේ තේරුම් ගන්න උත්සාහ කරන කාලේ සමාජයේ තේරුම් ගන්න උත්සාහ කරන කාලේ සත්‍යන්ත පත්තරේ එනකම් බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් සුනිල් මාධවගේ අටවෙනි පිටුව පත්තරේ එනකම් බලාගෙන ඉන්නවා. මෙන්න මේ විදිහට තිබුණා ඒකේ රැඩිකල් කමක් තිබුණා ඒකේ අලුත් බවක් තිබුණා නූතන බවක් තිබුණා සහ අපේ මොකක් හරි අපිටත් නිකන් වීරයෝ හොයන අපේ වයස් වල ඉඳලා වීරයෝ ලා එනවා තිබුණා. ඒකට උගාක් උදව් වුණා නේද දයාසේන ගුණසිංහ? හරියටම හරි. ඒකෙදී අපි ගන්නවා නම් මේ ජයසිරියගේ දයාසේන ගුණසිංහ කියන මේ චරිතය පත්තර ලෝකේ දැවැන්තයක් ඉන්නේ ඇයි කියන එක වෙනම මම හිතන්නේ විශ්වවිද්‍යාලවල එහෙම හදාරන්න ඕන දෙයක් නැවත වෙලා තියෙන්නේ. ඒ පැත්තෙන් දයාසේන ගුණසිංහ, සුනිල් මාධව ප්‍රේමතිලක, ඊට පස්සේ විනී හෙට්ටිගොඩ වගේ විකල්ප ධාරාවක් මතුවෙනකොට විමල් නියෝජනය කරන විදිහට ඒ පැත්තෙන් මතුවෙනවා. ඊට පස්සේ 80 දශකයේ අන්තිමේ විතර 80 දශකයේ මැද විතර මං හිතන්නේ වික්ටර් අයවන්, සුනන්ද දේශප්‍රිය වගේ තවත් අයක් එනවා. ඒ කියන්නේ මේක හරි තරඟකාරී ශාස්ත්‍රයක් වෙනවා මේ මාධ්‍ය ලෝකයේ කියලා කියන්නේ. ඒ කඳවුරු දෙකක් වුණාට ඒ මං කියන්නේ කඳවුරු දෙකක කියන එක ඒක වැරදි අර්ථයකින් අපිට නෙවෙයි. නමුත් දශක 3කට 4කට පස්සේ මේක තීරුම් ගන්නයි කියන්නේ. මේක ඇතුලේ අලුත් මිනිහෙක් බිහි කරන්න ඕනෑ කරන සංවාදය තමයි ඇති වුණේ පත්තරත් එක්ක විශේෂයෙන්ම ගත්තාම. ඒ අලුත් මිනිහෙක් බිහි කරන සංවාදය මං හිතන්නේ මූලිකව ටික තමයි අපි විමල් මේ පත්තර කියවපු මිනිස්සු විදිහට නේද? ඒ පැත්තේ රාවය පටන් ගන්නේ සඟරාවක් විදිහට, දිවයින පටන් ගන්නවා පත්තරයක් විදිහට. මේ ධාරා තමයි විසිරලා යන්නේ මේ සමාජයේ පුරාම. දැන් අර නිශ්චිත තැනට එනවා ප්‍රාග්ධන හිමියා කියන එක තැනට එනවා විමල්ගේ තැනට. මම එකතු කරන්නේ අයියේ
දැන් දයාසෙන ගුණසිංහලා වගේ අය එනකොට එයා නිසි පරිදි දිවයිනේ ප්‍රාග්ධනයට අවශ්‍ය විදිහටම කටයුතු කරනව නෙවෙයි. සමාජ වගකීම කියන එක තියා ගන්නවා. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ හුදු කුළුයි කාර්යය බවට පත් වෙන්නේ නැහැ. ඊට වැඩිය හෘදය සාක්ෂියක් සහිතව මානව ගරුත්වයක් සහිත සමාජයක් ගොඩනගන්නේ කොහොමද කියන එක ඔවුන්ගේ සිත් තුළ තිබුණා. එහෙම තියෙනවා. හැබැයි ජයසිරි අය කනගාටුදායකමදී තමයි විශේෂයෙන්ම 90 දශකයෙන් පස්සේ මම ඒක කියවා ගන්නවා. 90 දශකයෙන් පස්සේ වෙනකොට මෙන්න මේ ප්‍රාග්ධනයට හුදෙක් අර ශෛලොග්ගි න්‍යායට මාරු වෙනවා. ඒ ප්‍රාග්ධනය කියන්නේ කුට්ටියම ගන්නවා. ඒක ජාවාරංකාර ප්‍රාග්ධනයට බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රාග්ධනයට එතකොට සංස්කෘතියක් නැහැ. මුකුත්ම හරපද්ධතියක් නැහැ. සදාචාරයක් නැහැ. වගකීමක් නැහැ. එහෙම ප්‍රාග්ධනයක් තමයි ඉස්මතු වෙන්නේ. ඒ ප්‍රාග්ධනය ඇතුලේ තමයි විමල් මේ වෙනකොට මම හිතන්නේ මාධ්‍යයේ තියෙන්නේ ඒක. ජයසිරියගේ ප්‍රශ්නයට මගේ පැහැදිලි කිරීම එහෙම තියෙනවා. දැන් විමල් අපි ගමු දැන් දාසෙන ගුණසිංහ සුනිල් මාධව ප්‍රේමතිලක විනීහෙට්ටිකොඩ ඒ වගේ ඉස්සරහා හොඳට පේන වෙනසක් කරන්න බලාපොරොත්තු වෙන අය ජාතික පුවත්පත්යි කියාගන්න පුවත්පත්වල අද හිඟද නැත්තම් නැද්ද? මං හිතන්නේ මෙහෙම එකක් වුණා. දැන් ඔය දයා කියපු එක අවසන් කරපු තැනින් මම පටන් ගන්නම්. දැන් ඒ ප්‍රාග්ධන හිමියා කියන කෙනා එක්ක යම් විදිහක අපි කියන පැත්තෙන් සාධාරණ විදිහේ ගණදුනුවක් තරමක් සාධාරණ ගණදුනුවක් කරන්න අපේ මේ දයසෙන මහත්තයාට හැකි වුණා. විනී අයියට පුළුවන් වුණා. හැබැයි අද වෙනකොටත් මං හිතන්නේ අද වෙනකොට තත්ත්වය තමයි මේ ප්‍රාග්ධන හිමියා කියන කෙනත් තව විදිහකට පරිණත වෙලා තියෙනවා ගොඩක්. එතකොට එයා මේ පරිණත වෙනවායි කියන්නේ ඇත්තටම මේකෙන් මේ මේ කූටකෙක් වෙනවායි කියන එක, කූට ව්‍යාපාරිකෙක් වෙනවායි කියන එක. සහ කූට විදිහට ධනය හම්බකරන්න දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙනවායි කියන එක. අන්න ඒක ඇතුළට තදබල විදිහට ගියාට පස්සේ මේ ප්‍රාග්ධන හිමියා මම හිතන්නේ දයාසේන මහත්තයා අද හිටියත් ඔහු විශාල පෞරුෂයක් තියෙන කෙනෙක් තමයි අපිට මේ මේ ජීවිතය දුන්නු කෙනෙක් එක්කෙනෙක්. එතකොට මේ එහෙම කෙනෙක් වුණත් මං හිතන්නේ සැලකිය යුතු අර්බුදයකට යන්න පුළුවන්. විනය යන එක වෙන්න පුළුවන්. එයා හිටියනම් මේ தත්ති තුල වඩා බර වෙන්නේ මොන පැත්තද කියලාද ඔබ හිතන්නේ? ඔව් අපිට එහෙම සමහරට එහෙම උපකල්පනය කරන්න බැරි වෙයි. හැබැයි ඔහු අර ලොකු විශාල අර්බුදයකට පැටලෙනවා තමන්ගේ ජනමාධ්‍ය ඇතුලේ. දැන් ඕකට යම් උත්තරයක් සොයාගත්තු තැනක් තමයි රාවය. එහෙම වෙන්නේ වික්ටර් ඉවන්ට ඕක වෙන්නේ නැහැ. මොකද ඒක එයා හදාගන්නවා එයාගේ ප්‍රාග්ධනය ආයතනික එකක් ආයතනික ප්‍රාග්ධනයක් බවට පත් කරගන්නවා එක. එතකොට ඔහු විටින් විට මේ දේශපාලන කල්ලි කණ්ඩායම් වලට මුක්කු ගහලා තියෙනවා. අදුරදර්ශී තීරණ අරන් තියෙනවා දේශපාලන කටයුතු වලදී. හැබැයි ඔහු ජනමාධ්‍ය අභ්‍යාස කිරීමේදී ඔහුට ඔහු විශ්වාස කරන දර්ශනයක් ඇතුලේ ඒ වැඩේ කරන්න ඔහුට පුළුවන් වුණේ ප්‍රාග්ධනය තමන් ගොඩනගෙන ආයතනික එකක් බවට පත්ව තිබෙන නිසා. දයසේන ගුණසිංහ මහත්තයාට උනේ ඔහු අතිවිශිෂ්ට කොළඹ රචකයෙක්. දැන් මටත් ආභාස වෙන්නේ ඔහු ඇත්තටම. හැබැයි යම් වෙලාවකදී මේ කාරණය දිගින් දිගටම සිද්ධ වෙද්දී ඔහුට එතන ඉන්න බැරි වෙනවා. ඔහුට එතන ඉන්න බැරි වෙනවා කියන්නේ ආපහු එහෙමනම් තමන්ගේ ආයතනයක් හදන්නවා. තමන්ගේ දර්ශනය ක්‍රියාත්මක කරන්න පුළුවන් තැනක් අවශ්‍ය වෙනවා. එහෙම තැන් ඒ කිසිවෙකුට තිබුණ නැහැ. දැන් සුනන්දරුණා තිබුණේ වෙන ආයතනයකින් වෙනත් රාජ්‍ය නෝන ආයතනයකින් උදව් කරන තැනක් ඒක. සුනන්දේශප්‍රිය. ඔව් සුනන්දේශප්‍රිය. යම් කාලයකදී එතකොට ඒක බිඳ වැටෙනවා. හැබැයි රාවේ එහෙම බිඳ වැටෙන්නේ නැහැ. මොකද රාවේ තමන්ගේ ප්‍රාග්ධනයක් ගොඩනගන්න පුළුවන් වෙච්ච නිසා. දැන් අද යම් අර්බුදයක රාවේ ඉන්නවා මම ඒක කෙටියෙන් කියන්නම්. අද ඒකේ අර්බුදකාරී තත්ත්වයක් පැනගිච්ච හින්දා මම එහි සභාපතිවරයා වෙච්ච වික්ටර් අයවන්ට විරුද්ධව නඩුවක් පවරලා තියෙනවා. එතකොට නමුත් ඒක කරන්න හරි මම පසුව ආපු අවුරුදු 20ක් 22ක් මමත් ඒකේ සේවය කරපු කෙනෙක්. ඔහු ඒක නිර්මාතෘ. ඒ ඔක්කොම හරි. ඔහු ගොඩනගපු ජනමාධ්‍ය සංස්කෘතිය තමයි මම ඉදිරියටත් ගෙනියන්නේ. හැබැයි ඔහු යම් අකටයුත්තක් කරනවා නම් ඊට එරෙහිව ඊට පසුව ආපු කතෘ කෙනෙකුට හැකි වෙලා තියෙනවා නඩුවක් පවරන්න. ඒ හයිය එන්නෙත් මං හිතන්නේ මේ ප්‍රාග්ධන ශක්තතාවක් එක්ක සහ ජනමාධ්‍ය සංස්කෘතිය ශක්තතාවක් එක්ක. ඒක කරන්න බෑ දිවයින තුල. කින්ස්ලි රත්නායක කියපු කාරණයක් සම්බන්ධයෙන් මම කෙටියෙන් කියන්නම්. මම පොඩ්ඩක් ෂොක් වුණා ඒකට. ඔහු කිව්වා අවුරුදු 28ක් ඉඳලා මම අස්වීමේ ලියුම දීලා
ජනාධිපති වරයාගා ගාවට සේවයට ඔහු ගියා. ඒ කියන්නේ සිරසෙන් අස්වලා. සිරසෙන් අස්වෙච්ච දවසේ රෑ මමට හොඳට නිින්ද ගියා කියලා කිව්වා. මම බඩුව ඒක කොහොඳ වෙන්නේ කියලා. මට රාවය නැතිවීම මට දුකක් වෙනවා. මට මේ දවස්වල රාවය පුවත් පත වල කරන්න බැරි වීම මට දුකක් වෙනවා. මොකද මගේ ජීවිතේ උනේ ඒක නිසා. ඒතොර කින්ස්ලි ගොඩ නැගුණේ එතන. මං ගොඩ නැගුණේ රාවේ. ඒතොර මං ගොඩ නැගුණ රාවේ පිළිබඳව මට දුක නම් කින්ස්ලිට ඒක කොහොමද හොඳට නිින්ද යන්නේ කියන ප්‍රශ්නේ මට ආවා. මං කින්ස්ලිගෙන් පුද්ගලික වහන්න ඉන්නේ ඒක. ඔව් දැන් විමල් ඒක හොඳ හොඳ තැනකට ආවේ. ඒ කියන්නේ කින්ස්ලි හැදුනේ සිරසේ. කින්ස්ලිගේ ඒ සිරසයි කියන්නේ දෙක එක වගේ. ඔව් දෙක එකට යන්නේ එක එක කියන්නේ ටයර් එකයි ටියුබ් එකයි වගේ. එහෙම තිබුණේ. හ්ම්. දැන් එතෙන්දී ජනාධිපතිතුමාගේ ආරාධනාව නිසා ඔහුගේ මනස වෙනස් වුණාද කියලා අපි දන්නේ කොහොමද? ඔව් ඒක තමයි. ඒක ඇත්තටම ඔව් මගේ හොඳ මිතුරෙක් කින්ස්ලි. ඉතින් මට ඇත්තටම මං හිතනවා මේ ඒක මට සුහදව අපිට සාකච්ඡා කරන්න පුළුවන් කියලා ඒත් එක්ක. මම ඒකට උත්සාහ කරනවා ඉදිරියේදී. ඔව්. හරි දැන් ප්‍රාග්ධන වශයෙන් ගත්තම විකල්ප පත්‍රයක තියෙන ප්‍රාග්ධනයයි ජාතික පුවත්පතයි කියන ඔය දැන්ට තියෙන ඩිවයින ලංකාදීප ඒවයි ප්‍රාග්ධනය අතර පැහැදිලි වෙනසක් පේනවද? මොකක්ද ඒ වෙනස? නෑ එහෙම වෙනසක් කියන්නේ ඒක මෙහෙමයි වෙන්නේ. දැන් අපි ගමුකෝ රාවය ලංකා අනිද්ද වගේ පත්‍ර අපි හිතනවා මේ අපි විශ්වාස කරන ජනමාධ්‍ය තුලේ ඒ අය ක්‍රියා කරනවා. එතකොට ඒගොල්ලෝ අර මම වේලාසන කියපු විදිහට මේ මහජනයාගේ ජීවිතවලට අදාළ ප්‍රශ්න මොනවද කියලා සොයා බලන්න, ඒව ගැන සාකච්ඡා කරන්න. එතකොට රාජ්‍ය ආණ්ඩුව විසින් ගන්න සමහර වැරදි තීන්දුව තීරණ තදබල විදිහට විවේචනය කරන්න, ජනාධිපතිව විවේචනය කරන්න මේ පත්‍ර තුනම එකඟයි. ඒ එකඟ වෙන්න හැකි වෙලා තියෙන්නේ මේ ප්‍රාග්ධනය යම් නිදහසක් මේ ප්‍රාග්ධනය තුළ තිබෙන නිසා. එතකොට ජාතික අපි ජාතික පත්‍ර තමයි මයිද ලංකා ජාතික පත්‍රයක් කියලා රාවය ජාතික පත්‍රයක්. ඒකට හැබැයි අර ඒක අපි අර ඕල්ටර්නේටිව් කියලා එකක්. ඒ ඕල්ටර්නේටිව් කියන්නේ අපි ඒ කියන්නේ පිටින් බලන් ඉන්න කට්ටිය. පිටින් බලන් ඉන්න කට්ටිය කියන්නේ. ඉතින් නමුත් මම කියන්නේ ඒක ජාතික පත්‍ර කියලා මේවා විකල්ප පත්‍ර කියලා වෙනම එකක් නැහැ. අත්‍තරම් බලන පත්‍රමයි. අනිත් ඒවා වැඩි ප්‍රශ්න වෙලා තියෙන්නේ ඉතින් කවුරු හරි කෙනෙක් වියදම් ගන්නකොට ඒ වියදම් කරන කෙනාගේ මතය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තියෙනවා. මම එහෙම අද්දකීම් කීපයක් තියෙනවා. මම එක්තරා වෙලාවක රාවයෙන් අස් වෙලා ඉරදුන කතරු වෙලා යනවා. ඔබ දන්නවනේ අපි ඒ කාලේ කතා කරලා තියෙනවනේ. එතකොට මට එතන ඒ යහපාලන ආණ්ඩු කාලේ මම හිතුවා යම් පමණකට මේ යහපාලනයට ඒක හොඳයි කියලා හිතුණා. ඒ කියන්නේ මේ කිසියම් විදිහකට ඔය යහපාලනය ඇත්තරම මෛත්‍රී රනිල්ල කතා කරන්න කලින් කතා කරේ රාවය ගුඩ් ගවර්නන්ස් කියන එක ගැන. එතකොට අපි ඒකේ තියෙන රප් සමාජ ප්‍රසංස්කරණ වෙන්න ඕනේ කියන එකට එකගයි. ඉතින් නමුත් ඒ දේවල් කරන්නේ නැතිකොට මම ඒ දේවල් විවේචනය කරනකොට මාව ඉවත් කරනවා ඒ පුවත්පතෙන්. මොකද ඒක ඒ ප්‍රාග්ධනය හිමියා විසින් එයාගේ මතයට එකඟ නැහැ කියලා කරන වැඩක්. පස්සේ මම ඒකට අන්නඩු දානවා. එහෙනම් ප්‍රශ්න සිද්ධ වෙනවා. සා විමල් විතරක් නෙවෙයි සියල්ල. කණ්ඩායමක් කියන්නේ නෑ අත්‍තරම කියනවනේ ඒගොල්ලන්ට වෙනම කරු කරන්න ඕනේ. කියන්නේ මාව අස් කරපු නිසා අනිත් අය විරෝධය පළ කළා. ඒ කියන්නේ රාවේ ප්‍රාග්ධන හිමිකරුවා ඔබට විරුද්ධ වෙනවා. රාවේ නෙවෙයි මේ කියන්නේ. ඉරුදින. ඒකනේ වෙන්නේ එතෙන්ද? එතෙන්ද ඒ ඔහුපත් කරන පරිපාලනය විසින් ඒක කරනවා. පරිපාලනය කියන්නේ ප්‍රාග්ධන හිමියාගේ මනදොල ඉෂ්ට කරන්න ඕනේ පිරිස. ඒකට කලින් ඔබ මේ ඉරුදිනට යන්නේ ඉස්සෙල්ලා රාවෙන් ඉවත්ුනේ ඇයි? රාවෙන් ඉවත්ුනේ අතරම මට හිතුණා මේ මමත් තනියෙන් වැඩක් කරන්න ඕනේ කියන අදහස මට තිබුණා. ඒත් එක්කම මම අවංකව ඒක කියන්නම් මට බරපතලදී ආර්ථික ප්‍රශ්න තිබුණ වෙලාවක මට ඉරුදුනේ ලොකු වැටුපක් හම්බුණා. රාවයට වඩා 4-5 ගුණයක. එතකොට මට ඒකට යන්නත් ඔය කාරණා දෙකම තමයි අත්‍තරම් බලපෑවේ. සහ තනියම දෙයක් නිර්මාණශීලීව මට රාවේ මම ගොඩක් දේවල් තනියම කරාට මොකද ඒ වෙනකොට කතරු මම නෙමෙයි අයිවන් මහත්තයා ඊට පස්සේ ජනරංජන කතරු වෙලා හිටියා. මම නියෝජ්‍ය කතරු වගේ හිටියේ. එතකොට 2015 වෙනකොට ඊට පස්සේ නමුත් මට තනියෙන් වැඩක් කිරීමේ අදහසක් තිබුණා. මූල්‍ය අරමුදයක් තිබුණා. ඔය දෙකම නිසා තමයි මම ඉරදෙන්ට යන්නේ. එතන ගිහිල්ලත් මට හොඳ කොල්ල කණ්ඩායමක් හම්බ වෙනවා වැඩ කරන්න. ජවයේ තියෙන උන් ටික උන් එක්ක ඒ වැඩ කරන් යනකොට ඉතින් මාව එළියට දාන. ඔව් දැන් අපිට කියන්න දැන් දයා කියන්නේ දැන් මේ වෙලාවේ මේ මොහොතේ මේ අර්බුදකාරී තත්ත්වය ජනතාවට sannivedanaya කිරීමේදී වර්තමානයේ මේ මාධ්‍යයේ හැසිරීම ගැන ඔබට මොකද තියෙන
අදහස. ජයසිරේ මං හිතන්නේ මේ වෙනකොට මාධ්‍ය වේදියෝ හැටියට සහ මාධ්‍ය වලට සමීප ඇසුරක් තියෙන හැටියට කේන්ද්‍රීය ප්‍රශ්නය තමයි ජයසිරේ මගෙන් නගන්නේ. මම ඒකට ප්‍රවේශයක් ගන්න කැමතියි. ඒකට මේ මෙන්න මෙහෙම ජයසිරේ ඉස්සලා විමල්ගෙන් අහපු ප්‍රශ්නෙට ගිහිල්ලා ආව නම් මට හිතෙනවා ඉතිහාසයට සාධාරණයක් කරගෙන ඉන්න පුළුවන් කියලා. ජයසිරේ ගුණසිංහ මහත්තයා මෙතන හිටියා නම් මේ තත්ත්වය යටතේ මොකද්ද වෙන්නේ කියලා. ඒක සහ විමල්ගෙන් මතුවන කින්ස්ලිගේ ප්‍රශ්නේ මට හිතෙනවා ඒ ටිකට ඌනපූර්ණයක් කරගෙන ගිහිල්ලා මේ කේන්ද්‍රීය ප්‍රශ්නෙට ආවත් හොඳයි කියලා. මේ මෙහෙම දැන් මාටින් වික්‍රමසිංහ කිව්වහම අපිට දකින්න තියෙන ජයසිරියේ මේ රටේ හිටපු දැවැන්තම චරිතයක් විදිහටනේ. හැබැයි මාටින් වික්‍රමසිංහ කියන චරිතය අපිට දැවැන්තයි තමයි. මේ රටේ සමාජ සංස්කෘතික දේහයට ගත්තහම දැවැන්තයි තමයි. ඒ ගැන අය අනුපමේයයි. එහෙමනේ තියෙන්නේ. හැබැයි ඔහු ලේක් හවුස් එක ඇතුලේ DR විජේවර්ධනගේ ප්‍රාග්ධනයේ යටතේ කොහොමද වැඩ කරන්න ඇත්තේ? මට මතකේ විදිහට දැන් මේ මේ මතකේ ඇවිස්සලා යනකොට තමයි මට මතක් වෙන්නේ ඔහුගේ එක කෘතියක මට කෘතියේ නම මතක් වෙන්නේ නැහැ මේ වෙලාවේ තියෙනවා මේ දින මින කතුරු වෙලා ඉන්නකොට යම් ආකාරයක මේ මේ පියා විසින් දූෂණය කරපු නඩුවක් තියෙනවා අවිස්සාවෙල්ල උසාවියේ ඊටසේ ප්‍රාග්ධනයේ හිමිකරුවට මේ ආයතනයේ හිමිකරුවට ඕන වෙනවා මේක මේ මේ පියා වාමාංශිකයෙක් කියලා කියන මෙයා ලව්වා ලියව ගන්න උත්සාහ කරනවා කතුවැකියක් මේ වමට ගහලා කතුවැකියක් ලියා ගන්න උත්සාහ කරනවා මාටින් වික්‍රමසිංහ සූරින් ලවා. ඔහු ඒ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරාට පස්සේ මොකද කරන්නේ? අර ඒගොල්ලොන්ට අවුරුද්දකට සැරයක් සතියක නිවාඩුවක් දීලා තියෙනවා කැමති තැනක ගිහිල්ලා මේ විවේකීව ඉඳලා එහෙම අලුත් වෙලා එන්න. මෙන්න මේ කාලය ඇතුළතින් අර දින මිනට අර කතුවැකිය ලියවලා දම්ම වුණා. ඒක ප්‍රාග්ධනයේ හැසිරීම ඒකයි. ඒකට මම එතනින් එනවා දයසින. ඒකට වෙන කෙනෙක් තමයි ලියන්නේ. එතකොට මේ ඒක තියෙනවා මට මතක නැහැ මේ වෙලාවේ සමා වෙන්න මේ පොතේ නම මට මතක නැහැ වික්‍රමසිංහගේ පොතක තියෙන්නේ ඊට පස්සේදී දැන් ඒක අපි ගත්තොත් එහෙම දයාසේන ගුණසිංහ මහත්තයාට දයාසේන ගුණසිංහ මහත්තයා ඒ ප්‍රාග්ධනයට නැමෙන්නේ නැතුව මේ මේ කියන්නේ ඒ එවකට හිටපු ප්‍රධාන මේ කියන්නේ ඒ කියන්නේ මගේ පාලනය සීගිරිය වගේ ස්ථාවරයි මට බැරි ගැහණියෙක් පිරිමියෙක් කරන්නත් පිරිමියෙක් ගැහණියෙක් කරන්නත් කියලා කියපු JR ට අභියෝග කරලා කතුවැකියක් ලියපුවාම දයාසේන ගුණසිංහ මහත්තයා ප්‍රාග්ධනය ඇතුලේ අක්‍රීය හිරකාරයෙක් බවට පත් කරනවා. ඔහුගේ කුටිය තුල තනි කරනවා මේ මේ පුවත්පතෙන් වෙන් කරලා. ඒ දේවල් කාගෙන ඉන්නවා දයාසේන ගුණසිංහ මහත්තයා. එතකොට මම කල්පනා කරනවා ඔහු එහෙම වුණා නම් අවුරුදු 55 විශ්‍රාම වෙන හරියට නියමිත දවසේදී තමයි එළියට වැටෙන්නේ. ඔහු ඊට පස්සේ විකල්ප ධාරාවලට එකතු වෙනවා විවිධ විදිහට. ඔහු යමක් අපිටත් ඉතුරු කරලා වීමනේ මට හිතෙනවා එහෙම වුණා නම් දයාසේන ගුණසිංහ කියන අදීන පුවත්පත් කලවේදියාගේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම කියවා ගත්තාම තවත් මොනවා හරි දෙයක් කරાવી කියන එක තමයි මට තියෙන්නේ. ඒ පළවෙනි එක. දෙවෙනි එක විමල ඔයා කිව්වා මේ මට නිින්ද නොයන්ඩත් කින්ස්ලිට නිින්ද යන්නත් හේතුව මොකද්ද? අතනින් අයින් වෙලා ගියාම. දැන් මන්ට අග්ගාලා කල්පනා කරා විමල මේ කියන එක ඇතුලේ බරක් තියෙනවා ජයසිරේ. මේ මොහොත අපි කියවා ගතේ තමයි මොකද ධනේශ්වර ප්‍රාග්ධනයේ හැසිරීම නව ලිබරල් ප්‍රාග්ධනයේ හැසිරීමට අදාළ බරක් තියෙනවා මේ විමලයි කියපු වචන දෙක ඇතුලේ. විමලට පත්තරේ අහිමි වීමෙන් නිින්ද යන්නේ විඳවනවා. හරි? කින්ස්ලි විඳවන්නේ නිින්ද යනවා. මොකද්ද මේකේ හේතුව? මම කල්පනා කරන විදිහට මේ මොහොතේ මම කල්පනා කරන විදිහට විමලට ප්‍රාග්ධනය පිළිබඳව ආධ්‍යාත්මික බැඳීමක් නැහැ. ඔයාට තියෙන්නේ ප්‍රාග්ධනයේ ප්‍රකාශනයත් එක්ක ආධ්‍යාත්මික බැඳීමක්. ඒ කියන්නේ ජනතාවට ඔබ කියන පත්තරයත් එක්ක ආධ්‍යාත්මික බැඳීමක් තියෙන්නේ. හැබැයි කින්ස්ලීට තිබිලා තියෙන්නේ මං හිතනවා මං විශ්වාස කරනවා ප්‍රාග්ධනයේ වැටුපක් ලැබපු ප්‍රාග්ධනයට ශ්‍රමයට වැටුපක් ලැබපු කෙනාගේ මේ බැඳීම විතරයි තිබිලා තියෙන්නේ. හැබැයි මේ බැඳීම මේ වැටුප අභිභවා ගිය පීඩනයක් ඔහුගේ ඔළුවේ තිබිලා තියෙනවා. ඒක තමයි නිදහස් වෙන්නේ මේ මේ ඉල්ලා අස්වීමත් එක්ක. මම හිතනවා විමලේ මේ අපේ ඉස්සරහා තියෙන මේ මේ පොත් අතරේ මේ මේ අපි ඉන්නේ පුස්තකාලයක මේක ඇතුලේ තියෙනවා කුරුළු හදවත කියලා මහාචාර්ය ලියන ගියා මට කීර්තිග පොතක්. මට මේ කුරුළු හදවත කියවුණට දැනෙන්නේ ඇත්තටම කියනවනම් කින්ස්ලිව තමයි මගේ ඔළුවේම ඇවිල්ලා පෙනුනේ. මේ මේ නව ලිබරල් ප්‍රාග්ධනයට කොහොමද තරුණයෝ ගැට ගහගන්නේ? අවසාන කේශනාලිකාව දක්වා ගිහිල්ලා ඔවුන්ගේ දේවල් සූරා ගන්නේ කොහොමද කියන එක කුරුළු හදවත ඉතා අපූර්වට චිත්‍රණය කරනවා. ඒ තමයි මේ සමස්තය. අර ඒකත් එක දැන් කේන්ද්‍රීය ප්‍රශ්නෙට ජයසිරිය යහපේකට ආව මොකද ජයසිරිය බරපතල දෙයක් ඇහුවේ ඒකට සාධාරණ එක්ස්ට් කරන්න ඕනේ. මේ මොහොතේදී සමාජය අර්බුද කීයකින් වෙලිලා තියෙනවා. දැන් මේ මොහොතේ කියලා කිව්වහම අපිට බොහෝ වෙලාවට දැනෙන්නේ ජයසිරිය අයියේ මේ කොවිඩ් වසංගත තත්ත්වය තමයි අපිට මූලිකවම දැනෙන්නේ. මොකද දැන් අපේ ගෙදරට ඇවිල්ලා මේ දොරට තට්ටු කරනවා කොවිඩ්. එහෙම බයක ජනතාව ඉන්නේ ඒක නිසා. හැබැයි එය විතරක් නෙවෙයි තියෙන්නේ. මේ ගිය සතියේ ඇතුළතදී මහා බැංකු වාර්ෂික වාර්තාව ඉදිරිපත් වුණා. මේක විශ්ලේෂණය කරනකොට දැනෙනවා අපේ පායටින් කොහොමද මේ ආර්ථිකයේ අගාධයකට ගිහිල්ලා තියෙන්නේ. අපි කොයි මොහොතක මේ දෝනාව ඇතුළට ඇදගෙන වැටෙයිද කියන තත්ත්වය තියෙනවා. ඒක පැත්තක්.
ඊළඟට සමාජ සංස්කෘතික දේහය පැත්තෙන් අපි ගමුකෝ ජයසිරේ. දැන් අපිට විමල්ලට අපිට සහ අපේ පරපුරේ අයට විමලේ මට මතක් වෙනවා මේ කට්ට කාගෙන අපි කොහොමද මේ 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 අපේ තාරුණ්‍ය කොහොමද සමාජ සංස්කෘතික දේහයට යෙදෙව්වේ කියලා. මම ඔබව කැටුව යනවා අපේ ගමේ ඉස්කෝලේට යම් සම්මන්ත්‍රණ කරනවා. ඒ වගේ උණක්නේ අපිට තිබුණේ. හැබැයි ජයසිරිය ඊට පස්සේ අපිට ජයසිරිය කියලා පුරෝගාමින් වෙනවා. අපි කවදාවත් දැකන්න නැතිනවා ගුවන් විදුලියේ සතියන්තයේ අධ්‍යාපන විකාශනයේ ඔස්සේ අපේ වීරයෝ බවට පත් වෙනවා. මේ සමාජයට ජයසිරියගේ පාර කියන මඟ කියන වීරයෝ නැති වෙලා තියෙනවා. එදා විමලේ අපිට අපේ තරුණ වයසට අපිට වීරයෝ ගොඩක් හිටියා. අඩුම ගන්න ස්පාටකස් කියන්නේ අපිට වීරයෙක් වෙලා හිටියා. වීරයා මැරිලා. ඒ කියවන්න ඉස්සෙල්ල අපිට ස්පාටකස් වීරයෙක් වෙනවා. මොකද චිත්‍රකතා පත්තර හරහා අපිට එහෙම සංස්කෘතියක් නැති වුණේ. හැබැයි අද වෙනකොට මේ ජයසිරියගේ මේ මම මේ කියාගෙන යන දේ සම්පූර්ණ කරන්න මම ඒක තැනකටම ඇවිල්ලා මට දැනට දවස් දෙකකට තුනකට ඉස්සෙල්ල අත්දකින්න ලැබෙනවා. හරි මට හරි සමීපම වේදනාවර අත්දැකීමකට. ඒ තමයි දැරියක් සම්බන්ධයෙන් මගේ ඥාති දැරියක් සම්බන්ධයෙන් මට ලේයට සම්බන්ධ දැරියක් සම්බන්ධයෙන් යම් පැහැර ගැනීමකට ලක් වෙච්ච දෙයක්. ඊට පස්සේදී මේ දරුවා මුදාගෙන ආවට පස්සේ මම ඒ සම වයසේ තවත් දැරියන්ගෙන් අහනවා ඔයාලට කවුරු හරි තර්ජනය කරොත් එහෙම පිහියක් පෙන්නලා ඔබ මරණව වරින් මාත් එක්ක යන්න කියලා ඔයාලා මොකද කරන්නේ කියලා මම මේ දැරියන්ගෙන් ඇහුවා. අවුරුදු 18 19 ඒ වගේ වයස්වල. ඔවුන් හැමෝම මට උත්තර දුන්නේ ෆෝන් එකත් එක්ක සම්බන්ධ වෙච්ච උත්තරයක්. අහවලාට කතා කරනවා මෙහෙම කරනවා කියලා. මං ඇහුවා ඇයි දරුවෝ ඔය ඒක ඔක්කොටම දාලා ඉවර වෙලා මං ඇහුවා ඇයි දරුවෝ ෆෝන් එක උදුරගත්තොත් මොකද කරන්නේ? එහෙම ප්‍රශ්නයක්නේ. මං කිව්වා පළවෙනි දේ තමයි කෑ ගහන්න ඕනේ. මේ දරුවන්ට එහෙම වෙන්නේ නැහැ මේ ජයසිරේ. මම මේකෙන් කියන්නේ අපි කෙතරම් සංස්කෘතික අගාධයකද ඉන්නේ කියලා. මේ අලුතින් එන પરම්පරාවට එතකොට මේ තියෙන මේ සංනිවේදන භාණ්ඩයකින් තොරව හිතන්න බැරි වෙලා තියෙනවා. ඒක විරුද්ධත්වයේ ප්‍රකාශ කිරීමට තමන්ට පුද්දලිකෝ කරන්න තියෙන ලොකුම දේවත් කරන්න යන්න අන්න මතක් වෙන්නේ නැහැ. එහෙම තැනක තියෙන්නේ විමල මේ සංස්කෘතික කඩාවැටීමේ ප්‍රකාශනයන් තමයි අපි මේ දකින්නේ. ඒතකොට මම කියන්නේ ගේ ජයසිරේගේ මේ මොහොතේ තියෙන අර්බුද කිව්වහම අර්බුද ගණනාවක් තියෙනවා මේක ඇතුලේ. මේක ඇතුලේ මාධ්‍ය කරුවාගේ වගකීම කියන එක විමල්ලා අපි මේ ශේෂ වෙලා තියෙන ජීවීන් කීප දෙනෙකුගේ ආධ්‍යාත්මයේ වැඩ කරන කීපයක් බව විතරක් බවට පත් වෙලා තිනවා. හුදු වැටුප් ලබන්නන්ට කිසිම සමාජ වගකීමක් බැඳීමක් නැහැ. කටුක ඇත්ත ඒක. ඒක තමයි මට දෙන්න තියෙන උත්තරය ජයසිරේ. දැන් විමල්ට හිතෙනවාද දැන් මේ මොහොතේ මේ සමාජ මාධ්‍ය ඇරුණම සමාජ මාධ්‍ය නම් කීප විදියකින් ජාතික පුවත්පත් වලට වඩා ඉදිරියෙන් ඉන්නවා මං ඉදිරි විදියට. හැබැයි මේ ජාතික පුවත්පත් කියා ගන්නා දේවලුත් ජාතික රූපවාහිනිය කියලා කියා ගන්නා දේවලුත් මේ සමාජයට මොන තරම් අවැඩක්ද කරන්නේ? ඔව් ඒක ඇත්ත. දැන් මං හිතන්නේ දැන් මේ අතර මෑතවදී මේ සමාජ මාධ්‍ය කියන එක මේ මොකද ඒක අපි කවුරුත් සමාජ මාධ්‍ය ගොඩක් අපි දාන්නේ නැහැ දේවල්. නමුත් ලියන අය ඉන්නවා ඒගොල්ලෝ මේ ටිකක් අවිධිමත් විදිහට කරන බවක් තියෙනවා. ඒ තිබුණත් හැබැයි මේගොල්ලෝ දකින සත්‍ය මං හිතන්නේ මේ ජාතික පත්‍රවල වලට අයට වඩා ලියන්න උත්සාහ කරනවා මේ කාලය තුල. වෙයි දැන් සමහර කරුණු තියෙනවා මෙහෙම දෙයක්. අපි හිතමු යම් කෙනෙක් ගැන දැන් ඒක බොරුවක් කියලා මට ආරංචි වුණා. දැන් ශවේන්ද්‍ර සිල්වා මේක ලොක්ඩවුන් යන්න එපා මගුල් ගේවල කිව්වට පස්සේ එයා මගුල් ගේක ගියා කියලා පින්තූරයක් දාලා තිබුණා. වෙයි ඒක මට වෙනම දැනගන්න ලැබුණා ඒක බොරුවක් එහෙම ගිහින් නැහැ කියලා. හැබැයි දැන් අර කිසියම් දෙයක් පළ කරපු ගමන් අනිත් අය ඒක පරම සත්‍යක් ලෙස ගන්න එක තමයි මේ සමාජ මාධ්‍යයේ තියෙන ලොකුම වරද. ඒතකොට සමාජ මාධ්‍යයට පුළුවන් නම් ඇත්තටම කරන්න දැන් අපි හදාගත්තේ දා ඔයා දන්නවනේ අපි මේ යම් ආචාර ධර්ම පද්ධතියක් හදාගෙන තියෙනවනේ අපි. මේ අපි හැම වෙලේම අනිත් පාර්ශවයෙන් අහන්න තොරතුරක් ඒක එහෙමම බැරි වෙන්න ඇති. නමුත් සැලකිය යුතු මට්ටමකට මේ අය සමාජ මාධ්‍යවල අය ඔය වැඩේ කරනවා නම් මං හිතන්නේ ලොකු ගොඩේමක් තියෙනවා. යම් විදිහක එහෙම අපි එක වැඩමුළුවක් කරා මම ලංකා නිවුස් වෙබ් එකට කෙටි කාලයක් සම්බන්ධ වෙලා හිටියේ. අතරම සතියයි ඒ සතියේ ඉන්නකොට මට රාවේට නැවත දෙවන වතාවේ යන්න වුණා. ඒකේ උපදේශක හැටියට මම හිටියා පොඩි කාලයක්. ඒ කාලේ වැඩමුළුවක් කරා මේ සමාජ මාධ්‍ය ගැන. ඒගොල්ලෝ මට කිව්වේ මේ බිඳ වැටී තියෙනවා ගොඩක් මේකේ විශ්වාසනීයත්වය ඒක ගොඩනගන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරමු.
මංකෝ ඕගොල්ලෝ මේ ලින්දට වැටුණා ඕගොල්ලෝ එලින් කටින් තමයි ගොඩ එන්න ඕනේ. ඔයාලා වැඩ කිරීම තුලින්ම තමයි මේ විශ්වාසය ගොඩ නගන්න ඕනේ කියලා. බේස් ගොඩක් ප්‍රවීණ මාධ්‍ය වෙනු සමහර වෙලාවට කරන වැරදි වැඩක් තමයි අනිත් පැත්තේ කාරණා නොවිමසා දේවල් පරකරන එක. හැබැයි සාපේක්ෂ විදිහට අපි සමහර කරුණු මේ වෙලාව අපි හිතමු ගස් කපනවා. දැන් සමහරලාට සමාජ මාධ්‍ය දාලා තියෙන දැන් ජනාධිපතිතුමා කියනවා නෑ කපන්නෙම නෑ. ගස් කපන්න නෑ බොරු. ආරක්ෂක ලේකම්තුමා කියනවා කපනවා. දැන් ජනාධිපතිතුමා නෑම කියන නිසා ආරක්ෂක ලේකම්තුමාට දැන් සිද්ධලා තියෙනවා නිහඬව ඉන්න. එයා දැන් ඒ ගැන ගස් කපන කතාව මුකුත් කියන්නේ නෑ. එතකොට හැබැයි මේ භාග්‍ය වගේ ළමයි අපේ කවුද මේ දේවාණි දේවාණි වගේ අය ඒගොල්ලෝ මේව කතා කරනවා. සහ ඒගොල්ලෝ කතා කරන නිසා අපේ සමහර කලාකරුවනුත් උනන්දු වෙලා යම් යම් දේවල් කතා කරන්න පෙළඹිලා තියෙනවා. අපි දැන් රත්නශ්‍රී විජේසිංහ මහත්තයා වගේ අය ඒ භාග්‍ය බලන්න යන දවසක් මම කතා කරනවා කිව්වා එහෙ ගියා. ඉතින් හොඳයි මං කියන්නේ එහෙම අපි අතර සම්බන්ධතා ඇති වෙන්න ඕනේ. රවි සිරිවර්ධන ගිහින් තිබුණා එහෙම කට්ටිය. මහින්ද කවින් පරපුරක්ම ගිහිල්ලා තිබුණා. එතකොට දැන් මං කියන්නේ එහෙම අයට එහෙම කතා කරන අයට අපි ඒ ශක්තිය දෙන්න ඕනේ ජනමාධ්‍ය සහ අනිත් යම් 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 සිවිල් බලයක් තියෙන උදවියේ ඉන්නවනේ දැන් එහෙම අය. එතකොට එහෙම සම්බන්ධතා ඇති වෙනවා නම් හොඳයි සමාජය තුළ. එතකොට අරගොල්ල තරමක් ශක්තිමත් වෙනවා. දැන් හෝන් ගහපු තරුණයාට අවසානයේ තනියෙන් අම්මත් එක්ක උසාවිය යන්න වුණා කිව්වා. නමුත් මං හිතන්නේ එහෙම එකක් නැහැ. ඒ උසාවියේ ඒ ක්‍රියාමාර්ගය එහෙම තමයි ගන්න වෙන්නේ. මමත් එහෙමනේ ගොඩාක් ඔයගොල්ලෝ සෙනගිරියට ඔයගොල්ලෝ එක්කයි යන්නේ මං උසාවියේ. මං තනියෙන් තා මගේ අලුත ගැල්ල. එතකොට මේ නමුත් ඒ ශක්තිය දෙනවා කියලා අපි දන්නවා. හෝන් ගහපු තරුණයා පළ කළපු විරෝධය පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. අපි එකඟයි. දැන් වෙනටල් වල යනවනේ අගමැතිවරු කතා කරමින් බයිසිකලේ යනවා සමුළුවට. දැන් මේ මෙහෙ යන්න ගියොත් එහෙම ආයේ ඔක්කොම උන්සකබ්ලාස් අනිත් කට්ට. එතකොට මේ ජාතික පුවත්පත් වලට වඩා ඇත්තටම මේ ඉස්සරහ හිටියා සමාජ මාධ්‍ය. දැන් ජාතික පුවත්පත් වලටත් එතකොට ඒගොල්ලොත් යම් අර්බුදයකට ලක් වෙනවා. කිසියම් හෝ හෘද සාක්ෂියක් තියෙන ජනමාධ්‍යවේදියෝ ඉන්නවනේ මේ අපේ මිතුරෝ ඉන්නවනේ. දැන් මේ මිනිස්සු හරි ඒ අර්බුදයට ලක් වෙනවා ඇති කියලා මං හිතනවා. මං හිතන්නේ නැහැ ප්‍රධාන වශයෙන් මේ හිමිකරුවන්ට ඉතින් ওই ප්‍රශ්නේ ලුකුවට දැන්නවා කියලා. මොකද ඒගොල්ලෝ වෙන ලේයර් එකක් නියෝජනය කරන අය. යාගොල්ලෝ ආණ්ඩුවේ ප්‍රධානීන් එක්ක සෙට් වෙලා වෙන ගනුදුනුවක් කරන උදවියනේ. අපි දන්නවනේ එහෙම ප්‍රධාන ආයතන විද්‍යුත් මාධ්‍ය ගන්නවකයි. ඉතින් ඒගොල්ලන්ට මං හිතන්නේ නැහැ එහෙම දෙයක් තියෙනවා කියලා. නමුත් අපිට අපි අර දේ වර්ධනය කරගන්න කළ හැකි දේවල් කරන්න ඕනේ කියලා මං හිතන්නේ. ඔව් දැන් මෙන්න මේ 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 මං අහන ප්‍රශ්නේ ඊළඟට ඒක ඇති වෙලා තියෙන්නේ විද්‍යුත් මාධ්‍යයේ. දැන් විද්‍යුත් මාධ්‍යයේ බොහෝ චැනල් ඒ කියන්නේ නම් වශයෙන් කියන්න ඕනේ නැහැ තියෙන මාධ්‍ය විද්‍යුත් මාධ්‍යයේ 99%ක් රජයට පක්ෂයි. රජයට අවශ්‍ය විදියට තමයි ප්‍රවෘත්ති පළ කරන්නේ. නමුත් සිරස මාධ්‍ය ඊට වෙනස් තත්ත්වයක් වෙනස් මාර්ගයක් තමයි අනුගමනය කරන්නේ. ඒ නිසා මේක බලන මිනිස්සු හිතනවා සිරස කියන්නේ ඇත්ත අනිත් ඒවා කියන්නේ බොරු කියලා. මෙන්න මේ තත්ත්වය කොහොමද තේරුම් ගන්න අපි? ඔව්. ඔව් මම හිතන්නේ ඒකට මේ බය කතා කරනවාද ඒ ගැන? ඔව් විමනේ මේ මෙහෙම මට ඒකට ප්‍රවේශයක් මට මෙහෙම හිතෙනවා. දැන් මේ ජයසිරයගේ එතන තියෙන්නේ මට හිතෙන්නේ මේ මාධ්‍ය කළමනාකරණය. මම ඒකට මේ මොහොතේ මට ජයසිරය ප්‍රශ්නේ අහනකොට මේ මොහොතේ මට මතක් වෙන මේ වචන දෙක තමයි මාධ්‍ය කළමනාකරණය කියලා. ඒ කියන්නේ අපි දන්න හැම දෙයකම කළමනාකරණයක් තියෙනවා. ඒකට සිරස කියන්නේ කොහොම වුණත් මේ විමලේ මම දැන් කල්පනා කරන්නේ ඒකට අතීතයේ මුදුන් මුල් සහිත ප්‍රාග්ධනයක් තියෙනවා. සහ සිරසේ මොකද මුදුන් මුල් සහිත ප්‍රාග්ධනය කියන්නේ මේ මං කියන එකෙන් අදහස් කරන්නේ මේ ඔව් වැදගත් ඒක ජයසිරේ මුදුන් මුල් සහිත කියන එකෙන් මං අදහස් කරන්නේ මේ හතු පිපෙන්නා වාගේ එකපාරම යම් ජාවාරමක් කරලා අප එකක් නෙවෙයි මේ මේ රට ඇතුලේ යම් ව්‍යාපාර කරගෙන ගිහිල්ලා යම් අදියර ගණනාවකින් ගොඩනැගිලා තමයි ඔවුන් මේ මාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙන්නේ. සහ ඒකට සම්බන්ධ වෙන ජර්නලිස්ලා. සහ හරියට ඔව් ඒකට සම්බන්ධ වෙනවා අලුත් අදහස් තියෙන අපේ තමු නිමල් අයියා ලක්ෂපති ආරච්චිවරු. හරි. එතකොට එහෙම ඇවිල්ලා යම් තැනකදී තමයි උපාලි විජේවර්ධන පුවත්පත් ශාස්ත්‍රයේ යම් කොහොමද තමන්ගේ ප්‍රාග්ධනය මේක ඇතුලේ පුපුරවා හරිමින් අවල් තැනකට යන්නේ කියලා ඒක අනිත් පැත්තේ විද්‍යුත් මාධ්‍ය ශාස්ත්‍රයට එන්නේ ශාස්ත්‍රයට එන්නේ සිරසහරහා. එතකොට ඒකෙදී උපාලි යම් ආකාරයකට කොහොමද සුනිල් මාදවලට දයසේන ගුණසිංහලාට එඩ්මන් රණසිංහ නේද එඩ්මන් රණසිංහ මහත්තයලාට කොහොමද තමන්ගේ ප්‍රාග්ධනය ඇතුලේ අලුතින් හිතන්න සහ මේ ප්‍රාග්ධනය කියන්නේ අපි දන්නවා නිතරම ලාභ ලබන්න කියලා. හැබැයි ලාභ ලබන එක සමාජ ප්‍රතිලාභ අත්කර දෙමින් ලාභ ලබන්නේ කොහොමද කියන එකට
කොහොමද උපාලි විජේවර්ධන මුද්‍රිත මාධ්‍ය යොදාගත්තේ මම දකින්නේ සිරස ප්‍රාග්ධනයේ හැසිරුණෙත් ඒ ආකාරයට මහරජා ප්‍රාග්ධනයේ හැසිරුණෙත් ඒ ආකාරය ඒකයි මම මුදු මුලක් කියලා කිව්වේ ජයසිරි අයියේ ඒක ඒක ඇතුලේ වුන් සිරස FM පටන් ගන්න මේ වෙනකොට සිරස මම හිතන්නේ අවුරුදු 25ක් විතර වෙනවා මේ විදිහට ඒ කියන්නේ මාධ්‍ය ශාස්ත්‍රයේ ඇතුළෙත් මාධ්‍ය කළමනාකරණය කියන එකෙත් වුන් ඉතාම කොහොම වුණත් කොහොම වුණත් මාධ්‍ය අපි මදකට පැත්තකට තියුවත් මේ රටේ ව්‍යාපාරිකයෝ ගැන බලනකොට මම කල්පනා කරනවා ඉතා හොඳින් තමන්ගේ ව්‍යාපාර කළමනාකරණය කරගන්න ආයතනයක් තමයි සිරස මහරජා කියලා කියන්නේ. ඒකේ කියන අදහස අපි පිළිගන්නවද නැද්ද කියන එක වෙනම දෙයක්. ඒක වෙනම දෙයක්. නමුත් ඒගොල්ලන්ගේ හොඳ මාධ්‍ය කළමනාකරණයක් තියෙනවා. එතකොට පොඩ්ඩක් කියන්න. එතකොට විමල් ඔය කිංග් ශ්‍රී රත්නායකගේ කියපු කතන්දරේ ඒ වගේ මාධ්‍ය ආයතනයකින් අයින් වුණාට පස්සේ තමයි එයාට හරියට නිින්ද ගියේ කියන එක අපි කොහොමද තේරුම් කරගන්නේ? ඔව් දැන් ඕකේ දයා කියපේ අනිත් පැත්ත මෙහෙම හේකුත් මට හිතෙනවා ඒකටත් ඔතන උත්තරයක් ඇති කියලා. ඒ කියන්නේ අපි හිතමු දැන් මේ කිසියම් සිරස උදව් කරන්නේ සහ සිරස ලැබියවන් දක්වන්නේ රටේ වෙනත් දේශපාලන ව්‍යාපාරයකට නම් ඒ අර්ථයෙන් නම් මේ ජනමාධ්‍ය මේ විදිහට අපි සාධාරණයයි කියලා හිතන හැටියට අභ්‍යාස කරන්නේ ඒකත් ආපහු අර සුද්ධ වූ ජනමාධ්‍යයක් නෙවෙයි සුද්ධ වූ ජනමාධ්‍යයක් ලෝකේ තියෙන බෑ තමයි නමුත් කිසියම් විදිහක අර මං කියුවේ මිනිසුන්ගේ ජීවිතවලට අදාළ ජනමාධ්‍යයක් කියන එකේදී ඒ කාරණේදී අවංක වෙන්න පුළුවන් අපි කාටත් සියලු දෙනාටම කරනවා නම් එතෙන්දී අපි හිතමු දැන් රට පාලනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ නෙවෙයි සජිත් ප්‍රේමදාස නම් මේ ජාතියේම ප්‍රශ්න ඇති වෙනවා තමයි රටේ. ආයි සජිත්ට බෑ මීට වඩා හොඳ පාලනයක් හදන්න. දෙගොල්ලම එකයි. එතකොට එහෙම තත්ත්වයක් තුළ සිරස කොහොමද ක්‍රියා කරන්නේ කියන එක පිළිබඳ ලිට්මස් පරීක්ෂණයක් ඕනේ. ඉන්පසු තමයි අර කාරණේ කියන්න වෙන්නේ. එතකොට දැන් සමහරට කින්ස්ලි ඔතෙන්දී ඔය ගැනත් හිතනවත් දන්නේ නැහැ. දැන් ඒ සමහරට මේ මිනිස්සුන්ගේ ගොඩක් අපි දැකලා තියෙනවා මේ ඒ අයගේ ලැබියවන් බලපානවා සමහර කාරණාවලදී. එක්තරා මහාචාර්යවරයෙක් ඔහු සාමාන්‍යයෙන් මහින්ද රාජපක්ෂට විරෝධියෙක්. මහින්ද රාජපක්ෂ කාලේ මම මේ කියන්නේ. ඒ කාලේ මහින්දගේ පිලෙන් ඡන්දය ඉල්ලන කෙනෙකුට ටිකක් රටේ ලොකු කෙනෙකුට ලියනවා මැනිෆෙස්ටෝ එක. ඒක වෙන්නේ කොහොමද කියලා මං හොයලා බලුවා. ඒක බලනනම් කුල සාධකය. ඔන්න ඔය වගේ මේ රටේ මහ ලොකු මිනිස්සු අතරත් මෙන්න මේ වගේ දේවල් තියෙනවා. බොබ පෙටි දේවල්, පුදුමු දේවල්. එතකොට එයා කැමති දේශපාලන පක්ෂය අහවල් එක නම් ඒනම් කැමති. එහෙම නැත්නම් විරුද්ධයි. දැන් මං කියන්නේ මෙන්න මේ පොඩි ප්‍රාදේශිකවාදී දේවල් අපේ අය අතර තියෙනවා. දකුණේ කියලා එකක් කියයි, රජ රට කියයි. උඩ රට කියයි. ඔර්ගය දැන් ආනන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ආනන්දියන්ලා කියලා ප්‍රශ්න. කලින් තර්ස්ටන් කියලා දුවා. මට එහෙම ගන්න නැහැ. මම තර්ස්ටන් එකේ වුණාට මට එහෙම එකක් නැහැ. තර්ස්ටන් එකයි චිත්‍රපට සංස්ථාවයි ගෝරියක් ගියා. මම චිත්‍රපට සංස්ථාව පැත්ත ගත්තා. ඔව් දැන් ඒක හරියට දැන් ඒ මහා විශාල විද්‍යාලවල ඉගෙන ගත කට්ටිය තමයි හරි ආඩම්බරෙන් කියන්නේ මම ආනන්දේ මම නාලන්දේ මම රොයල් එකේ කියලා. කවුරුවත් කියන්නේ නැහනේ. මං කහට ගස්ති කිලිය සුදු කතාරාම පාසලේ ආදිච්චෙක් කියලා නේ එම කියන්නේ. ඉතින් අන්න ඒ හින්දා මං අහන්නේ මේ අවංකවම සමහර මාධ්‍ය ආයතන මේ වෙලාවේ වැඩ කරනවා කියලා අපි මවාගත්තට ඒගොල්ලනුත් කරන්නේ අර අනිත් අය කරා වගේම ප්‍රාග්ධන හිමියට අවශ්‍ය විදිහට කටයුතු කිරීම තමයි. ඔව් ජයසිරි අයියේ ඒකට මට මතක් වෙන්නේ ආචාර්ය සුනිල් විජේසිරි වර්ධන. සුනිල් විජේසිරි වර්ධන යන එක මතයක් පළ කරලා තිබුණා. මෙන්න මෙහෙම මේ සමාජයට මග කියන ප්‍රධාන ආයතන හතරක් තිබුණා. ඔහුගේ මම ඒක එකඟයි. ඔහුත් එක මම එකඟ වෙමින් මම මේ උපුටා ගන්න. ප්‍රධාන මාධ්‍ය ප්‍රධාන ආයතන හතරක් තිබුණා සමාජයට ගුරුවරයෙක් වෙච්ච මග කියන. එකක් අධ්‍යාපනය, ජනමාධ්‍ය, ආගම සහ කලාව. මේ ආචාර්ය සුනිල් විජේසිරි වර්ධනයන් එහෙමයි කියන්නේ. ඊට පස්සේ ඔහු කියනවා මේ හතරම කුණු වෙලා තියෙන දැන් කියලා.
ඇත්තටම අපිට මේ විමලේ අර ලික්මට් පරීක්ෂණ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ හතරම කුණු වෙලා කියන එක බාර ගනිමින් ජයසිරි අයියේ. ඒකෙදි මට මතක් වෙනවා ආපහු සැරයක් මේ කොහොමද කියලා 1800 ගණන් වලට ගියාම මාක්ස් එංගල්ස් ලියනවා කොමියුනිස් ප්‍රකාශනය ලියනවා. කොමියුනිස් ප්‍රකාශනයේදී ඔවුන් කියනවා ශුද්ධ වූ සියල්ල කෙලෙසෙන්නේය කියලා. ධනේ ධනවාදී ප්‍රාග්ධනය ගලාගෙන යන්නේ කොහොමද? ඒ ගලාගෙන යන තැන්වල ශුද්ධ වූ කිසිවක් ඉතුරු කරන්නේ නැහැ. ඔහු තවදුරටත් විග්‍රහ කරනවා. හරි අපූර්වට සාහිත්‍යාත්මකයිනේ කොමියුනිස් ප්‍රකාශනය කියන්නේ බරසාර නැහැනේ. හරි සාහිත්‍යාත්මක. අපිට ලැබි. එහෙම මේ තියෙනවා. ඒ කියනවා නීතිඥයා, ගුරුවරයා, වෛද්‍යවරයා මේ සියල්ලන්ම කෙරෙසෙනවා කියලා. මං හිතන්නේ එදා මේ ඉන්න නැතුව ඇති මාධ්‍ය වේදීන් කියලා විශේෂ පිරිසක් ඉන්න නැතුව නැත්තම් මාක්ස්ලා එංගල්ස්ලා මාධ්‍ය වේදීන් කියලා දාගන්නවා. ඔකට කලාකරුවෝ කියලා එහෙම විශේෂයෙන් තියෙන නැතුව ඇති. ඉතින් ජයසිරිය මෙන්න මේක තමයි තියෙන පොදු தত্ত্বය. පදනමේ තියෙන්නේ මෙන්න මේ සුද්ධ වූ සියල්ල කෙලෙසෙන එක. සහ ඒකේ කියන කොමියුනිස් ප්‍රකාශනී ඉතා අපූර්වට කියනවා මේ ධනවාදී ප්‍රාග්ධනය කොහොමද මේ මේ ඒ වෙනකන් තිබිච්ච මිනිස්යාගේ මේ සංස්කෘතික පරිණාමය සහ ජීව විද්‍යාත්මක පරිණාමයේදී අත්පත් කරගෙන යම් ආකාරයක දේවල් ඝනීභූත වෙලා තිබුණා නම් යම් ආකාරයකට ධනවාදී ප්‍රාග්ධනය ඇතුල් වීම හරහා මේ ඝනීභූත වෙච්ච දේවල් කොහොමද මේ මේ වෙඬරු වගේ උණු කරලා දාන්නේ මේ ඇච්චේව ඒ ප්‍රාග්ධනය ඇතුලේ මේ මොහොතේ නිර්මාණය කරන යමක් තියෙනවාද ඒක ඊළඟ නිමේෂයේදී වාෂ්ප බවට පත් කරනවා කියලා. මේ තමයි ප්‍රාග්ධනයේ ස්වභාවය. ඒ ඊට පස්සේ තමයි කියන්නේ මේ ශුද්ධ වූ සියල්ල කෙලෙසෙන්නේ කියලා. ඉතින් ජයසිරිය මෙන්න මේ කෙලෙසෙන එක ඇතුලේ තමයි අපිට යම් විකල්පයක් යම් අපි කියමු හරපද්ධතියක් මොනවාරි මානවවාදී ප්‍රගමනයක් සමාජ ප්‍රගමනයක් සංස්කෘතික සංවර්ධනය මේවා ගැන හිතන්න වෙලා තියෙන්නේ මෙන්න මේක ඇතුලේම තමයි. තවත් විදිහකට කියනවා නම් මට මතක් වෙනවා එංගල්ස් කියන එක අවස්ථාවකදී මිනිස්සු වර්ගයා එක සමාජවාදයේ කරා පෙරට යන මේ මේ මම කියන ඒවා විමල් සහ විශේෂයෙන්ම ගාන්ධි දර්ශනය ගන්නවනම් ඒක යම් පරස්පරයක් තියෙන්න පුළුවනේ. ඒ මතු පිටින් පේන එක විමලේ. හැබැයි ආධ්‍යාත්මයෙන් ගත්තම මේ දෙගොල්ලන් මේකයි කියන්නේ. මේ ප්‍රකාශන දෙකක් තමයි. ඉතින් ඒකෙදි කියනවා මේ කොමියුනිස් ප්‍රකාශනයේදී නැවත කියනවා මේ දේවල් මෙහෙම ගිහිල්ලා මිනිස්සුන්ට යම් අවස්ථාවක සංසුන් මනසින් මේ දේවල් ගැන සිතන්න බලන්න සිද්ධ වෙනවා කියලා. මං හිතන්නේ විමලේ අපි මේ කරන දේවල් නැත්තම් මේ මාධ්‍ය ඇතුලේ මේ 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 අර කියපු පද්ධති හතරම කුණු වෙච්ච එක ඇතුලේ කුණු වෙලා කියලා බාර ගනිමින් අපිට සුභවාදී ආකල්පයක් තියන්න වෙලා තියෙනවා. මේ සමාජ සංස්කෘතික දේහය ගොඩනගා ගන්න පුළුවනි. මීට වඩා යහපත් දෙයක් අපිට නිර්මාණය කරගන්න පුළුවනි කියන එක හිතන්න පුළුවන්කම මට තියෙනවා. සහ මං හිතන්නේ අපි ඔක්කොම ඒ වෙනුවෙන් තමයි මේ අරගලේ කරන්නේ. හොඳයි, දැන් අපි මේ කතාවේ යම්කිසි නවතීමකට එන්න ඕනනේ විමලේ. මට විමල් කියන්න දැන් දයා කිව්ව ඒ කතන්දර කොමියුනිස් ප්‍රකාශනය උපුටා දක්වමින් කියපු දේවත් එක්ක අපිට පුළුවන්ද ලංකාවේ මාධ්‍ය පිළිබඳ ඒ වගේ සුබ දැක්මක් සුබ ආකල්පයක් තබා ගන්න? නමුත් මේවා ඒ කියපු දේවල් පරමාදර්ශ හැටියට වැදගත් තමයි. හැබැයි අර දෙවෙනි ප්‍රශ්නේදී බෑ කියන එකයි මම කියන්නේ. දැන් ඔය මේ දා කිව්ව මේ ඔය කොමියුනිස් ප්‍රකාශනයේ මේ මාක්ස් කියපු දේවල් හරහා දැන් පසු ඔය ගාන්ධිවාදීන් විවිධ වාද කරපින්නාගත් උදවි ඉන්නවනේ. ඒ අයට වුණත් මං හිතන්නේ ඒගොල්ලෝ කියන්නේ නැහැ මේක අවංකව. මේ මාක්ස්වාදයම තමයි ප්‍රශ්න තේරුම් ගන්න උපකාර වෙලා තියෙන්නේ. දැන් අපි මම ලියනවනේ යම් නාට්‍ය විචාරයක් කරි මොකක් කරි. දැන් එහෙම එකදී මට උපකාරී වුණේ නම් ඇත්තටම මේකේ මේ යත කියන එක යථාව තේරුම් ගන්න මේ මාක්ස්වාදී විචාර කලාව කියන එක විශේෂයෙන් අපේ සුචරිත ගම්ලස් සර් අභ්‍යාස කරපු දේවල් ඔහුගේ දේවල් කියවීම ඒව වැදගත් වෙනවා ඔහු මාක්ස්වාදී විචාරකෙක් හැටියට. නමුත් ජනමාධ්‍යයේදී මං හිතන්නේ ඔය සියලු දෙනා ඕක කියවලා කරනවා නෙමෙයි එහෙම වෙන්නේ නැහැ. හැබැයි ජනමාධ්‍යයේදී ප්‍රශ්නේ තියෙන්නේ මේ එන්න එන්නම මේ ප්‍රශ්නේ බරපතල වෙමින් තියෙනවනේ. දැන් අපි රාවේ හැටියට මුහුණ දුන්නු ප්‍රශ්නෙම බලන්නකෝ. ඒක මේ පුවත්පත අවුරුදු 34ක් පැවතුම් ආපු එක මේ පෙබ්‍රවාරි මාසේ මැද හරිය වෙනකොට මේ පෙබ්‍රවාරි මාසේදී ඒක වහන්න වෙනවා ඒ ඇතුලේ වෙච්ච මතභේදකාරී තත්වයක් හින්දා. ඉතින් සුළු පිරිසක් කියනවා කරන් යන්න ඕනේ පුවත්පත කියලා. බහුතරයකට එහි සභාපතිවරයා විකුණා මුදල් දෙන්නම් කියන පදනමට ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා බහුතරයක්.
නඩුව දාලා තියෙන. එතකොට හතර පස් දිනක් තමයි හතර දින තමයි මේ නඩුවේ ඉන්නේ. මේ අපිට ඕනේ මුදල් නෙමෙයි, අපිට ඕනේ පුවත්පතයි කියලා ඉන්නවා හතර දිනේ. එතකොට තව 25ක් විතර ආයතනයේ සේවකයෝ ඉන්නවා. 20ක් 21ක් ඉන්නේ. අපිට මුදල් දෙන්න අපි මේක අරගෙන යන්නම් කියලා. මම කියන්නේ මේ මේ අර අර හරපද්ධතිය වැදගත් කියලා කිව්වේ අපිට මුදල් නැති වුණාට අපි අම්මා විකුණන්නේ නැහැ. හා මම කියන්නේ විකුණන්න හදන හේතුවත් අම්මා විකුණන්න එපා කියලායි මම කියන්නේ. වෙන මුදල් හොයන්න ක්‍රමයක් සොයාගන්න කියලා. එතකොට මේ ජනමාධ්‍ය අනාගත ජනමාධ්‍ය මේ ගැට ගැහෙන්නේ මෙන්න මෙතෙන්ට නම්. අර ඔයා කියන ප්‍රශ්නේ එනවා යහපත් ජනමාධ්‍යයක් එතකොට ඉතුරු වෙන්නේ නැහැ. හරි අමාරුයි. මොකද මේක දුෂ්කර ක්‍රියාවක්. සල්ලි නෙමෙයි වැදගත්, පුවත්පතයි වැදගත්. මට ඒකෙන් ලැබෙන පොඩි පඩිය ඇති ජීවත් වෙන්න කියලා හිතන මේ සමහරු ගෑයි මම මොඩෙක් කියලා. එහෙම මොඩෙව් පොඩ්ඩක් ඇති. මේ මොඩෙව් කීප දෙනා හින්දා තමයි එතකොට අර අපහු හරය රකින්නේ. සා ඒ වගේ මොඩියෝයින්ද තමයි රට ඉස්සරහට යන්නේ, ලෝකෙ ඉස්සරහට යන්නේ. ඔව්. එතකොට අපි ක්ලෝස් කරනවා නම් මේක එතනින් එහාට වෙන්නේ නැහැ නේ. අර තියෙන්නේ මේ මේ ගමන නැවැත්වීමේ නෙමෙයි, ගමනේමයි අර්ථය තියෙන්නේ කියන එකයි මගේ අදහස. ඒ ගමන තුළම තමයි හැම වෙලේම අර්ථ සම්පාදනය වෙන්නේ. අර්ථ නිෂ්පත්තිය සිද්ධ වෙන්නේ ගමන තුළමයි, ගමන නැවැත්වීම තුළ නෙමෙයි. නැවතීමම තමයි ගමන වෙන්නේ. හොඳයි. අද මේ ඉතාමත් අර්බුදකාරී රටක අර්බුදකාරී මාධ්‍ය ගැන මේ වගේ පොඩ්ඩක් කතා බහ කරන්න ආපු එක ගැන විමල්ටත් දයාටත් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි සේට. හීන්සරි බුරු කිව්වොත් බලාගෙනයි.